අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. අද අපි මාළුවෙක් බේක් කරගමු. මේ දේවල් තමයි අපිට මාළුවෙක් බේක් කරගන්න අවශ්‍ය. එහෙනම් අපි බලමු මේ මාළුවෙක් බේක් කරගන්න අපිට මොනවද අවශ්‍ය කියලා. මුලින්ම අපි මාළුවව සීසන් කරගන්න පේස්ට් එක හදාගමු. ඒකට ගයින්ඩර් එකකට සුදු ලුණු බික් 7-8ක් අඟලක විතර ඉඟුරු කෑල්ලක් තලාගත්තු සීර කෑල්ලක් ආමිරිස් කරල් 2ක් කොස්චි කරල් 7-8ක් මේ වගේ ප්‍රමාණයේ අමු අඹ කෑලි 4-5ක් පොඩි තක්කාලි ගෙඩියක් ගම්බිරිස්සට මේස හැන්දක් කරපිංචිති 5ක් මේකිරි පුරවපු මේස හැඳි 2ක් ලුණු තේ හැඳි 3 කාලක් සීනි තේ හැන්දක් සෝයා සෝස් මේස හැඳි 2ක් කර්දමු ගු කරලක් खराब नेट एक आक मिरिस कुड़ तेहंदी एक हा मारक कहा कुड़ तेहंदी बागयाक एटे इवात कर गात्तु सियंबल हाता आटक वितर यूशे एकत्तु करला मेटी का हुंदता अंबर गान्न मेटी एन्ने අපි හොඳට අඹරගත්තු පේස්ට් එක මේ බලන්න මේ ඔක්කොම දැන් හොඳට ඇඹරිලා පේස්ට් එකක් වගේ තියෙනවා දැන් මේකට ඔලිව් තෙල් මේස හැඳි 2ක් එකතු කරලා මිශ්‍ර කරගන්න ඔලිව් තෙල් නැත්තම් ඕනම තෙල් වර්ගයක් එකතු කරගන්න අපි දැන් මේ පේස්ට් එක හදලා ඉවරයි මේ තියෙන්නේ හොඳට සුද්ධ කරලා හොදගත්තු මාළුවේ මේ මාළුව නම් ගත්ත තැනින්ම සුද්ධ කරලා පිටේ මේ විදිහට ඉරි කපලා බේක් කරන්න ලෑස්ති කරලම දීලා තිබුණා. මේ බලන්න මාළුවගේ බඩ ඇතුළ හොඳට සුද්ධ කරලා තියෙනවා. දැන් මුලින්ම සුදු ලුණු බික් 4ක් විතර පොඩියට කපලා මේ මාළුවගේ බඩ ඇතුළට දාගන්න. ඒ වගේම මේ මාළුවගේ පිටේ ඉරි කපපු ඇතුළටත් සුදු ලුණු බික් ටිකක් දාගන්න. දැන් මේ විදිහටම ඉඟුරු කෑලි ටිකකුත් බඩ ඇතුළටත් පිටේ ඉරි ඇතුළටත් දාගන්න. දැන් කොච්චි කරල් ටිකකුත් මේ විදිහටම මාළුවගේ බඩ ඇතුළටත් පිටේ ඉරි ඇතුළටත් පුරව ගන්න. පොඩියට කපා ගත්ත ඕමිස් කරල් ටිකකුත් ඒ වගේම ඇතුළට පුරව ගන්න. දැන් අපි කලින් හදාගත්තු පේස්ට් එක මාළුවගේ ඇතුළට දාගන්න. දැන් මේ පේස්ට් එක මාළුවගේ පිටේ ඉරි ඇතුළටත් හොඳට කාවා දින්න තවර ගන්න. ඒ වගේම හැම තැනම තවර ගන්න. දැන් මේ මාළුවව කෙසෙල් කොලයක් උඩින් තියලා මේ විදිහට නවා ගන්න.
මේතියෙන් පොඩි සාලිය මාළු ටිකක් මේ ටිකටත් කලින් විදියටම මාළු ගිරි කපාගෙන අපි හදපු පේස්ට් එක තාර ගන්න දැන් කලින් වගේම කෙසෙල් කොලයක් උඩින් තියලා ඒක නවලා ඔතා ගන්න දැන් කෙසෙල් කොළවල උතුපු මාළු ජාති දෙකම සෙල්සියස් අංශක 175 උෂ්ණත්වයක කලින් රත් කරපු අවන් එකක විනාඩි 45ක් පැයක් ඇතුළත කාලයක බේක් කරගන්න මේ තියෙන ඒ වගේ බේක් කරගත්තු අපේ මාළුවා මේ පොඩි මාළු ටිකක් දැන් හොඳට බේක් වෙලා තියෙන්නේ මම දැන් මේ මාළුවව ප්ලේට් එකක තියාගත්තා මේ විදිහට මාළු බේක් කරගත්තම හරිම රසයි වගේම ගුණයක් වැඩි මේකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න ඔයගොල්ලෝ අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් ඕල් කරන්න එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු. ඔයගොල්ලෝ මේ video එකට කැමති නම් මේ video එකට like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. මේ video එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.